ಉಸಿರು ದಿನಾಟಮ ಜೀಸು ಪೀತಾಯ್ ಅದರ ಸಹೋದರ ಸಹೋದರಿನಿ ಅದರ ದ್ವಿಪುತೆ ಅದು ದವಸೇ ತೇಮಾವ ವಾನ್ನೆ ಮೇ ಮಮಯ ಬಿಯನುವಾನ್ ಧೈರ್ಯ ಮತ್ವಾನ್ ಸ್ವಾಮಿ ವಹನ್ಸೆ ಇದಾ ಗೋಲೆಯಂಟ ಮುಹುದ ಮತದಿ ಮಹಾ ಕುನಾಟುವಕ್ ತುಲದಿ ಪ್ರಕಾಶ ಕರ್ನ ವಚನ ಗೋಲೆಯು ಬಯವೆಲ ಇನ್ನೆದ್ದಿ ಸ್ವಾಮಿ ವಹನ್ಸೆ ಮುಹುದ ಮತ ಫೈನ್ ನೆವಿದೆಗೆನ ඔවුන්ට පැමිණෙද්දී ඔවුන්ගේ මුහුදට කුණාටුට දින බය තවත් වැඩි වෙනවා අවතාරයක් කියලා හිතනවා. ඒදී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ධෛර්යමත් වන්න මේ මමය බිය නොවන්න. Courage it is I do not be afraid. අදර සහෝදර සහෝදරීනි මේ වචන මගේ පෞද්ගලික ජීවිතයට ගොඩක් සම්බන්ධයි. සමහර පූජක පැවිදි ජීවිතේ පවා විවිධ වූ අභියෝග පැමිණෙද්දී විවිධ වූ ස්ථාන මාරු තුළ විවිධ වූ වගකීම් පැවරෙද්දී අපිට හිතෙනවා අපිට දැනෙනවා මේ මට කරන්නට පුළුවන්ද මේ කවුරුන් නිසා මේ දේ මට බාර ගන්න වෙයිද කාත් එක්ක වැඩ කරන්න වෙයිද ඔබේ පෞල් ජීවිතය තුළත් ඒ වගේ දේවල් වෙන්නට පුළුවන් විවිධ වූ අභියෝග පැමිණෙනවා ඒක තරුණ ජීවිතයේ වෙන්නට පුළුවන් විවාහ ජීවිතයේ වෙන්න පුළුවන් වැඩිහිටියෙක් ලෙස වෙන්න පුළුවන් මේ කොහොමද කරගන්නේ මට තනියම කරගන්න පුළුවන්ද ඇයි මට මේ දේ බාර ගන්න වෙන්නේ මේ වගකීම ඉටු කරන්න වෙන්නේ කියන ප්‍රශ්නේ එනකොට එදා ස්වාමින් වහන්සේ කිව්ව වචන මට පෞද්ගලිකව දැනලා තියෙනවා අනන්ත වාර ගන්න උන්වහන්සේ කියනවා ධෛර්යමත් වන්න මේ මමය බිය නොවන්න එන උන්වහන්සේ කියනවා මේ දූතකාරයත් එක මම ඔබත් එක්ක ඉන්නවා නමුත් අපිට උන්වහන්සේගේ කටහඬ හැයින්නට එක අපි දන්නවා ගෙදරකට කවුරු ඇවිල්ලා තට්ටු කරොත් එහෙම. අපි අහනවා කවුද කියලා. මේ මම කියලා කියන්නේ කටහඬ අඳුරන කෙනෙක්. නැත්තම් තමන්ගේ නම කියනවා. අම්මා හෝ තාත්තා හෝ දුව පුතා නම කියන්නේ නැහැ. මේ මම කියලා කියන. මන්ද අපි විශ්වාස කරනවා මගේ කටහඬ අඳුරනවා. එහෙනම් ජීවිතයේ අභියෝග ප්‍රශ්න තුල ස්වාමීන් වහන්සේ මේ මමයේ කියලා කියද්දී අපි මේ කටහඬ අඳුරන්නේ නැත්තම් අපි ගොඩක් කලබල වෙනවා. ඉතින් සප්පේඳුතුමා වගේ මේ ගෝලියෝ ටික වගේ ස්වාමීන් වහන්සේගේ හඬ අඳුරන්නේ අන්නිතරදී ප්‍රශ්නයකදී කරදරයකදී අභියෝගයකදී ස්වාමීන් වහන්සේ කියද්දී ධෛර්යමත් වන්න මේ මමය බිය නොවන්න කියලා අපිට මේ වචන අහිති කරගන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ කටහඬ අඳුරන කිතුනුවෙක් වෙන්නට අපි උත්සාහ කරමු. ඔබ සියලු දෙනාටම ජීසුස්